සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්ස, විභජ්‍යවාද වැඩසටහන කරන භික්ෂූන් වහන්සේත් ධර්ම විකෘතිකයෙකු බව මුහුණු පොතේ සඳහන් වුණා. විභජ්‍යවාද වැඩසටහන මගිනුත් ධර්මයේ විකෘති වෙනවාද පින්වත් කල්යාණ මිත්‍රයාණන් වහන්ස කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, මේ ශාසනය තුළ තියෙන්නේ කරුණාව, මෛත්‍රීය ආදී වටිනා ධර්මතාවයෝ. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් දේශනා කළ නැහැ මම දේශනා කළ ධර්මයේ වෙනුවෙන් එකිනෙකා මරා ගන්න කියලා, එකිනෙකාට ගහ බැන ගන්න කියලා. ධර්මයේ නිසාවත් වෛරක්කාරයෝ බිහි වෙන්නට භාග්‍යවතුන් වහන්සේ ඉඩ ලබා දුන්නේ නැහැ. මේක නා ධර්ම විකෘතිකයෙක්, මේ කෙනා මෙහෙම කරන කෙනෙක්, මෙයාට ගහන්න ඕනේ, බනින්න ඕනේ, වතතින්න ඕනේ, හිංහර කරන්න ඕන, ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. කවුරු හරි ධර්ම විකෘති කරනවා නම් ධර්මවාදී භික්ෂුන් වහන්සේලා ඒ විකෘතියක් බව පෙන්වා බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටිය සමාදන් වන එක වළක්වන්න ඕන. යම් කිසි කෙනෙක් අතේ යම් කරුණක් නොවැටහීමෙන් හෝ වරදවා ඉගෙන ගැනීමෙන් හෝ කුමන කරුණක් නිසා හරි යම් විදිහකට තියෙන ආකාරයට නැතුව වෙනත් ආකාරයකට කිව්වා නම් ඒදී තීරුම් කරලා දෙන්නට ඕන ඒ අදාළ අයට. ඔහු ඒක ඔහු හෝ ඇය ඒක පිළිගත්තොත්, පිළිගත්තට පස්සේ තව දුරටත් පින්වත්නි, ඔවුන්ගේ හිස් පංචස්කන්ධය මුල් කරගෙන තමන්ගේ හිස් පංචස්කන්ධයන්ට අනාගතයේදී නරක ප්‍රතිඵල ලැබෙන පාප කර්මාදිය කරගන්න හොඳ නැහැ. වෛරී තරහ පළු ගැනීම කිසිම සේත්ම නොකළ යුතු දෙයක්. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිසිදාක මාගේ දහම විකෘති කළ අයට දෙන දඬුවම මේකයි කියලා දඬුවමක් පනවලා තියෙනවාද? ඔවුන් අතින් යම් වරදක් වුණා නම් ඔවුන් තුලින්ම එය නිවැරදි වීම පමණයි සිද්ධ කරලා තියෙන්නේ. යම්කිසි පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් අතින් යම් දහම් කාරණා පින්වත්නි වැරදි විදිහට ප්‍රකාශ වුණා නම් ඇයි කල්යාණ මිත්‍රයින්ට බැරි කල්යාණ මිත්‍ර දෑත දික් කරන්න? එතකොට ධර්මවාදීන් කියන කල්යාණ මිත්‍රෝ නෙමෙයිද? ඇයි ධර්මවාදී බිස්සුන්ට බැරි පින්වත්නි කල්යාණ මිත්‍රත්වයේ දෑත දික් කළ කතා කරලා පුතේ ඕක මෙන්න මෙහෙමයි පොඩ්ඩක් මෙතෙන්ට යන්නකො, මේක මේ විදිහට තියෙනවා, මේක බලන්න ඕක කියලායි කියන්න බැරි? ඒ තරම්ම නපුරුයිද ධර්මවාදී භික්ෂුව? ඒ තරම්ම දරදඩු පින්වත්නි පවුකාර පවිටු ගති තියෙන කෙනෙක්ද? ඒ තරම්ම දැඩි බවක් තියෙන කෙනෙක්ද? ඔය ඇතු දන්නවා දසමාර සේනාවන්ගේ ගුණමකු බව හා දැටි බව කියන කාරණා මොකද්ද කියලා? නෑ, නම්මැසිරී වෙන්නට ඕනේ, කරුණාවන්ත වෙන්නට ඕනේ. පින්වත්නි, ධර්ම විකෘති කරන ස්වාමීන් වහන්සේ නමකට ඇයි බැරි ඔබට පින්වත් පිටිදිවේ සිරිදම් හිමියන් කියලා කතා කරන්න? ඇයි ඔය ඇත්තන්ට බැරි? මට නම් පුළුවන්, මට පුළුවන් පිරිදිවේ පින්වන්ත ස්වාමීන් වහන්සේ කළ කතා කරන්න, පින්වන්ත වහරක ස්වාමීන් වහන්සේ කළ කතා කරන්න, පින්වන්ත මීවන පලානය ස්වාමීන් වහන්සේ කළ කතා කරන්න පුළුවන්. අපි එහෙම කතා කරලා තියෙනවා අතීත වීඩියෝ අරන් බලන්න. පින්වත්නි, ඒ ස්වාමීන් වහන්සේලා යම් දවසක තේරුම් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේ නෙමෙයි මේ කිව්වේ කියලා පිළි අරගෙන උන්වහන්සේලා නිවැරදි කළොත්, උන්වහන්සේලාගේ වස් කාල ස්වභාවයන් අනුව මම මගේ මං වාඩි වෙන ආසනේ මට වඩා වස් වැටනම් ඉදිරිය ලබා දෙනවා, මට වඩා වස් පසුපස් නම් නියමිත්තන් ලබා දෙනවා, දානමානාදී පූජා කරලා පින්වත්නි උන්වහන්සේලාත් එක්ක බොහොම කරුණාවේ මෛත්‍රියෙන් කටයුතු කරනවා, ධර්ම විකෘතිය විතරක් පෙන්වා දෙනවානේ. ඇයි එහෙම කරුණාවන්ත හදවතක් ඇති කරගන්න බැරි? පින්වත්නි, ඒ යම් වරදක් වූවා නම් ඒ නිවැරදි කරගන්නට මඟ පෙන්වීම පමණයි කළ යුත්තේ. පන්න පන්න පලිගැනීමක් දහම තුළ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට, මම මේ කියන එක හොඳට හිතට ගන්න, බුදුරජාණන් වහන්සේ ළඟට අන්‍ය තීර්ථකයෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟදී ධර්ම ශ්‍රවණය කළ තමන්ගේ මතේ වෙනස් කරගත්ත කියලා හිතන්නකෝ. නිවැරදි මතයට ආවා. බුදුරජාණන් වහන්සේ අනබෙරයක් අතට දීලා
මම මිත්‍යා දෘෂ්ටිකය අත්හැරියා, මම මිත්‍යා දෘෂ්ටිකය අත්හැරියා, මම මිත්‍යා දෘෂ්ටිකය අත්හැරියා කියලා හන්දියක් හන්දියක් ගානේ ගිහිල්ලා අනබෙරග ගහ මේ මම මේ තිබ්බ වෑදි මතේ තිබ්බ වෑදි අදහස අයින් කළා අයින් කළා කියලා පින්වත්නි එහෙම හැම තැනම කිය කී යන්න කියලා කිව්ව තැනක් කොහේ හරි දේශනා කළ තැනක් ඔබට හම්බ වෙනවද? ඔබ ඔය ඇත්තන්ට මෙතන තියෙන ශාසනික ඉරිසියාව මෙතන තියෙන්නේ ඒ ආයතන ජනප්‍රිය වේ, ඒ ආයතනවල කියන කාරණා හැමෝම පිළිගනීවි, හැමෝම ඒ අය වටා එකතු වෙන්නේ, අපේ ආයතනයේ අංකයකට එන්න ඕනේ, අපි මෙහෙම ඉන්න ඕනේ. මෙතන තියෙන්නේ පින්වල ශාසනික කුහකත්වයේ තියෙන්නේ, මෙතන තියෙන්නේ ශාසනික කුහකත්වයේ. අපි මේ පිළිබඳ කතා කරන්නේ අපිට පින්වත්නි සිව්පසේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි පාත්‍රය අතේ තියෙනවා. මගට වැඩම කළාම සදහවස් සත්පුරුෂ පින්වතුන් අපේ කුසගින්න නිවෙන්න ඕන කරන දාන ටික පූජා කළ පින් රැස් කරගනි. ඔය අර දායකයා හිටියා, මේ දායකයා හිටියා, මේ දායකයානේ අර දායකයා ඕන. ඒ වගේ පින්වත්නි එවැනි ඇලීමක් තියෙනවා නම් සාසනයට ඇතුල් වෙන්නේ නැහැනේ. අද අපිට දානේ කවුරු හරි පූජන කළොත් මේ ඇත්ත කතා කළා කියලා, මේ සත්‍ය කතා කළා කියලා ඒකටම අතුවත් දාන්න බැරි කමක් නැහැ. ඒකයි මේ ශාසනික කුහකත්වයේ හැටි. ඔය ඇත්තෝ පොඩ්ඩක් ඇවිල්ලා බලන්නකො ශාසනය ඇතුළට. නිකාය ભેදවලට බෙදලා, ආයතන ભેදවලට බෙදලා සමගි කරන්නේ ඊට දෙන්නේම නැහැනේ. පුදුම පලි ගැනීම, පුදුම වෛරය, පුදුම දේශයක්. ඔය ඇයට තමයි කියන්නේ හක්කේ බුදුබණ බොක්කේ දඩමස් කියලා. පින්වත්නි ඒ විදිහට දේශේ වෛරේ කොහොමද එහෙම අගතියට යන්නේ? එහෙම වෙන්න බැහැනේ. එතකොට ධර්මයේ නිසාවත් පලි ගැනීමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නැහැ. අනිත් ආයතන ජනප්‍රිය වී මෙහෙ වී දැන් නිවැරදි කරගෙන හරි තැනට ඇවිල්ලා තියෙනවා කියලා පින්වත්නි ඒ විදිහට එහෙම වෙන්න ඕනද? සුදුසු දේ ඇවිල්ලා පුද්ගලයින් වැරැද්දක් කළාම නිවැරදි කරන එක, දරුවෙක් වැරැද්දක් කළාට පස්සේ ඔය වරද ජීවිත කාලෙම තියාගෙන කටයුතු කරන්න පුළුවන්ද? දැන් සමහර පිරිමි අය අතින් සමහර වරදක් වුණාම සමහර ගැහැණු කට්ටිය මුළු ජීවිත කාලෙම ඕක කියව කියව වද දෙනවා. සමහරවිට සමහර කාන්තාය අතින් වරදක් වුණාම සමහර පිරිමි අය ඕක ජීවිත කාලෙම කියව කියව වද දෙනවා. එතකොට මේ කියන හැම මොහොතක මේ කාය කර්ම වලට කියන කෙනාගේ චිත්තසන්තතිය ඇතිවන අකුසල් දේශසහගත ආදී අකුසල වලට එහෙම කියන කට්ටියට, එහෙම කරන කට්ටියට අනාගත නාම රූප වලට අනිතු විපාක නිමිත ලැබෙන්නේ නුවණින් කල්පනා කළ බලන්නකො ධර්මදර විනය උදරයුනේ. පින්වත්නි ඒ වගේම නුවණින් කල්පනා කළ බලන්න ඕන මේක. ඒ ඇයට මේ ඒ වගේ දේවල් සම්බන්ධව නිවැරදිව කරුණාවේ මෛත්‍රියෙන් තීරුම් කරලා දුන්නා නම් හරියට භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම වගේ උදේ බමුණගේ නිවසට පළවෙන් දවසෙත් වැඩම කළා, දෙවෙන් දවසෙත් වැඩම කළා, තුන්වෙන් දවසේ උදේ බමුණ රසතණ්හාවින්දද වැඩම කළේ කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ අදාළ කෙනාගේ චිත්ත සන්තතිය සුදුසු කාලයට ධර්මාවබෝධයට සුදුසු කාලයට පත් වෙනකම් බැලුවානේ. එතකන් ඔහුට තිබ්බ වැරදි මතයක් නේ භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් මෙහි වැරදි මතයේ තියෙන කෙනෙකුගේ නිවසට වැඩම කළේ නැද්ද? මිත්‍යා දෘෂ්ටිකයෙක්, මිත්‍යා දෘෂ්ටිකයෙක් උදේ බමුණ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ නෑ හිටියද? දන්නා ධර්ම විනේ ඇයි පිළිපදින්න බැරි? ලෝකයාට විතරක් කටින් විතරක් කියලා හරියනවද පින්වත්නි? තමන් ඒක පිළිපදින්නේ නැතුව හිතන්නකෝ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ සඳහන් කරනව මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී අහනවනේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි අතීතයේ සිල්පද ඉතා ස්වල්ප ප්‍රමාණයයි තිබ්බේ. හැබැයි හුඟක් බිස්සුන් වහන්සේලා මඟපල් ලැබුවා. ඒකට හේතුව පත්තේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවනේ ස්වාමීනි ඒ වාගේම දැන් නම් සිල්පද ගොඩාක් පනවලා තියෙනවා. ස්වාමීනි දැන් බිස්සුන් වහන්සේලා ටික දෙනේ මඟපල් ලබන්නේ. ඒකට හේතුපත්‍ය මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ඊ ප්‍රශ්නේ හැවි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. කාශ්‍යපය ඒක එහෙම සිද්ධ වෙන්න හේතුපත්‍යයන් වන්නේ මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ුමින් සද්ධර්මයේ වගේ දෙයක් හට ගන්න තාක් කාලයක් සද්ධර්මයේ තේ අතුරුදහන් වෙන්නේ නැහැ. සද්ධර්මයේ වගේ දෙයක් හට ගන්න තාක් කාලයක්. ඉතින් ඇති වුණා නම් ඇතිවනදී කරුණාවේ මෛත්‍රියෙන් පෙන්නලියක යටපත් කළා නම් යටපත් කළාට පස්සේ ඒක තේරුම් කළ දුන්නට පස්සේ ඒ අය අතින් තවදුරටත් ඒක සිද්ධ වෙන්නේ නැත්නම් පින්වත්නි කළ යුතු වන්නේ
ඒ අයත් ඒක ගැටි ගැටී පස්ස හදා ගන්න එකද. දැන් වර්තමානයේදී කළ යුතු හොඳම දේ ඇවිල්ල සද්ධර්ම ප්‍රතිරූපය කට්ටියට පහරගසීම හිරිහැර කිරීම වදදීම නෙමේ. ඒක ධර්මයෙන් ඛණ්ඩනය කළ පෙන්නල දීල කවුණාවේ මෛත්‍රියෙන් පෙන්නල දීල නිවැරදි මාර්ගයට ගන්න එක. දැන් මේ ටික කිව්වහමකේ ඔබ වහන්සේ ත්‍රිපිටක පන්තට අතදු මේ ත්‍රිපිටක පන්තට අතේසෙව්වනේ ඔබ වහන්සේ ත්‍රිපිටක පන්ත ඕන කියලා කිව්වනේ. ඒක දඬුවම් ක්‍රමයේ ඔබ වහන්සේ තන මත කළාන එක පින්වත්නි. ඔය ඇත්ත බලන්නකෝ, අපි ලිපියක් ඉදිරිපත් කළා. ලිපි බාර දෙන දවසේ ඒ ත්‍රිපිටක සංරක්ෂණ පන්ත ගැන කතා කරන BMSH එකේ තිබුණ සාකච්ඡාවේදී බාර දෙන දවසේ හිත බාර දෙන්න කියලා තිබ්බ. ඒ දවසට කලින් දවසේ සමහර කට්ටිය කතා කරලා ඔබ වහන්සේ ලිපි බාර දෙනවද කියලා ඕක වෙනවා කියලා අපි කිව්වා. පින්වත්නි, ඒ ලිපි පොඩ්ඩක් අරන් ඔය ඇත්ත කීවල බලන්නකෝ. දඬුවම් ක්‍රම වලට අපි කැමතුණාද කියලා ඔය ඇත්තන්ට කියන්න. පින්වත්නි, යම් කිසි දෙයක් අවශ්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තමයි අපිට තියෙන ලොකුම පනත. ඒ පනත ඉක්මවා යනවා නම්, ඒ පනතට විරුද්ධ වෙනවා නම්, ඒක බුද්ධ වචනයට ඉක්මවා යෑම, බුද්ධ වචනයට විරුද්ධ වීමක්. ඊට වඩා ලොකු පනතක් නැහැ. පින්වත්නි, නමුත් නීතිය සහ ඒ හැමදේම වර්තමානයට ගැලපෙන විදිහට නිකාය බේදි වලට බෙදලා ඉන්න ස්වාමින්වහන්සේලා සමය කර ගැනීම උදෙසා යම් වැඩපිළිවෙලක් ඕන වෙනවා. ඒ වැඩපිළිවෙල නැති නිසා තමයි මේ බිඳි බිඳි යන්නේ. ධර්මිතී කතාවත් මතක් කරගන්න. ධර්මිතී එකට තිබ්බොත් කරන්න බෑ. දැන් මේ තියෙන විදිහට වැඩි කාලයක් පින්වත්නි සද්ධර්මය පවත්වා ගන්නට අපහසු වේවි. පිළිහිලා යයි අහපව පිට රටකින් උපසම්පදාව ගෙන්නව ගන්න තැනටම කවුරු කාරණා අනාගතයේ සිද්ධ වෙන්නත් පුළුවන්. නමුත් ඒ වෙනකොට මුස්ලිම් ජනගහණය වැඩි වුණොත් මොකක් වෙයිද? දැන් ජන අනුපාතයත් එක චුට්ටක් හිතන්න. අනාගතයේ කොහොම වෙයිද? ඔය ඇතු හිතන්නේ අන්‍යාගමික එවැනි ජනග්‍රහණ වැඩි වෙනකොට මේ තියෙන ශාසනික අසමගියත් එක්ක අනාගතයේ කොහොම වගේ තත්යකට පත් වෙයිද? එනිසා පින්වත්නි, සියලු සද්ධර්ම ප්‍රතිරූපකයින්ට තමන්ගේ මිත්‍යා මතේ නැති කර ගන්නට කරුණාවේ මෛත්‍රියෙන් කවුණු පෙන්නලා ඔවුන් හරි මාර්ගයට ආවොත් ඔවුන්ට අත දීලා කිසිම වෙනසක් නැතුව ඔවුන්ව නිවැරදි මාර්ගයේ කටයුතු කරන්නට ඕන. විවිධ වැදි දෘෂ්ටි සදින්ම තියෙන අයව ශාසනයට ගන්නකොට කොපමණ කාලයක් පරිවාස කාලයක තිබිය යුතුද ආදී විදිහට පවා ශාසනයේ එතරම් ලිහිල්කම තියෙද්දි පින්වත්නි, ඇයි ඒ වනුගමනය නොකරන්නේ? පලිගැනීම සුදුසු නැහැ. පින්වත්නි, ඒ විදිහට ඒ කවුණු තේරුම් ගන්න මෙතන මේ ප්‍රශ්නේ අහනකොට වුණත් මෙතන ඔය ඇත්ත අහලා තියෙන කොට වන්න වෙන්නේ නැති. නමුත් පින්වත්නි, ඔය ඇත්ත නුවණින් විමසා බලන්න සමගි සංගරත්නේසු සමගිය මහා සැපයක් බව. ඒ නිසා සමගිය උදෙසා බිස්සූන් වහන්සේලා සිට ගන්නකොට ඒකට අකමැති උදවිය නානාපකාර හිරිහැර කරයි, කරදර කරයි, දානමාන ආදිය වලක්වාවි, දායක පින්වතුන්ට විවිධ ගතු කියාවි. හුඟක් වෙලාවට කරන්නේ මම පැත්තකට වෙලා ඉන්නවා කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඒ අය තමයි ඔක්කොම මහමුලකරුවෝ. ඒ තමයි විදේශීන දායක ඇත්තන්ට, විවිධ ඇත්තන්ට පුද්ගලිකව කතා කර කර ගතු කියමින් කෙටවීම ආදිය කරමින් මේවා හසුරුවන කට්ටිය මහමුලකරුවෝ. පැත්තකට වෙලා ඉන්න බවඟවල සියලු කාරණු හැම පාර්ශවයකින්ම දැනගෙන මෙහෙවන කට්ටිය. පින්වත්නි, මිත්‍ර ප්‍රතිරූපක මිත්‍ර දෝහින්ගෙනොත් ඔය ඇත්ත පරිස්සම් වෙන්න. ඒ නිසා සද්ධර්මයේ බේද කරන්නට කිසිදු වචනයක් ඔබෙන් පිට වෙන්න එපා. ඔය ඇත්තන්ට ඔය තියෙන ආත්මීය මම සත්‍යයා පුද්ගලයා කියලා කාරණා නෙමෙයි. ඕවා ස්කන්ධ ධාතු ආයත ඉන්ද්‍රිය ආදිය. ඔබේ වාක් කර්මයෝ ඔබට අනාගත විපතක් ඇති කරනවා. ඔය ඇත්තන්ගේ කාය වචී කර්මයෝ මනෝ කර්මයෝ අනාගත විපතක් ඇති කරනවා. කවුරු හින්දවත් පවුකම් කරගන්න එපා. විසුන් වහන්සේ නම කිව්වත්, ගිහි කෙනෙක් කිව්වත් කිසිදු අකුසල කර්මයක් ඔබට කරගන්න එපා. හුදකලා සංසාරය ගසාගෙන යන ඔය ඇත්තන්ට අනාථව යන මේ ගමන තවත් අනාථ වෙනවා. ඒ අකුසල් කරගත්තොත් තුන් කාලවර්තී සංගරත්නය අරමුණු කරන්න තරම් සත්‍යමත් වෙන්න මතක් කරගන්න. අනාගත කාසාවකන්ටක විසුන් ඔවුන්ට තියෙන ධර්ම ඥානය මොකද්ද කියලත් හිතන්න. එතකොට පින්වත්නි, ඔවුන් අරමුණු කරගෙන දෙන දාන ආනිසංසත් ඔහොමනම් වර්තමාන අය ගැන හොඳින් කල්පනා කළ තීරණ ගන්නෑ.